ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට යන්නේ ප්‍රවීණ ක්‍රීඩකයන් විදිහට හඳුන්වන ක්‍රීඩකයන් නැතුව. හැබැයි තේරීම් කමිටු සභාපතිතුමා කියන විදිහට 2015 වගේ කණ්ඩායමට ආපු ක්‍රීඩකයෝ රැසක් සංචිතයේ ඉන්න නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණයන් නැහැ කියන්න බෑ. කුමාරි මේ යන සංචිතයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කෝඩුකාර ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඇතුළත් වෙනවා. ඒ තමයි චරිත අසලංක, ධනංජය ලක්ෂාන් එක්ක ඉෂාන් ජයරත්න. මේ ක්‍රීඩකයන් 3 දෙනාටම එංගලන්ත සංචාරයේ අවස්ථාවක් ලැබෙන්න හැකියාව තියෙනවා. එංගලන්තේ යන්න කලින් මේ 3 දෙනාම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් දැක්වුවා. ශ්‍රී ලංකාව ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු 19 පහල කණ්ඩායමේ නායකත්වයක් දරපු චරිත අසලංක කිව්වේ තමන්ට ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටුයි කියලා. ඇත්තටම ගොඩක් සතුටු වෙනවා ජාතික කණ්ඩායමක එකතු වෙන අවස්ථාව ලැබීම ගැන. මොකද උනෑම ක්‍රීඩකයෙකුගේ බලාපොරොත්තුව තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන එක. දේශීය තරඟවල පසුගිය කාලේ දක්ෂතා පෙන්වන්න හැකියාව ලැබුණා. ඒකත් එක්ක ලැබුණු අවස්ථාවෙන් උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමට නවකෙක් විදිහට එකතු වුණු තවත් ක්‍රීඩකෙක් තමයි ධනංජය ලක්ෂාන් කියන තුන්වරියව ක්‍රීඩකයා. ඔහු තරඟාවලිය ගැන තමන්ගේ අදහස් යන්න කලින් මාධ්‍යයක කිව්වා. මගේ උපරිමයේ කණ්ඩායමට දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද දේශීය තරඟවල සෙල්ලම් කරන ක්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක් විතරයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මම LPL තරඟාවලියේ ලබාගත් අත්දැකීම් එක්ක දේශීය පිටියේ තරඟවල දක්ෂතා පෙන්වන්න සමත් වුණා. දැන් මේ දේවල් ජාත්‍යන්තර පිටියට අරගෙන යන්න ඕන. මේ තරඟාවලිය හොඳටම කරන්න තමයි අපේක්ෂා කරන්නේ. දේශීය පිටියේ ගොඩක් අත්දැකීම් තියෙන ඉෂාන් ජයරත්නත් මේ තරඟාවලියට එකතු වෙන්නේ කෝඩුකාරයෙක් විදිහට. ඔහු තරගාවලිය ගැන කිව්වේ මෙහිමයි. මම පසුගිය කාලේ හොඳට කළා. ඉතින් මහන්සි වුණ එකේ ප්‍රතිඵල තියෙනවා. T20 තරගාවලියේ හොඳම පන්දු යවන්න වුණා. එක් දින තරගාවලියේ වැඩිම කඩුලාභිය අතරේ තුන්වෙනියා වුණා. ඒ විදිහට දක්ෂතා පෙන්වලා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.